තනේ සභාපතිතුමනි මුදල් අමාත්‍යාංශයේ විනිමය පනත පිළිබඳ විවාද කරන අවස්ථාවේ විශේෂයෙන් අපේ අලුත් මුදල් ඇමතිතුමා අමාත්‍යාංශයේ බාරගත්තට පස්සේ අද තමයි ඔබතුමාගේ අමාත්‍යාංශයේ පිළිබඳ කතා කරන්න අවස්ථාවක් ලැබුණේ මම මට හම්බුනේ කියලා කිව්වේ ඒ නිසා ඉස්සරනම් විනිමය කොමුනාංශයේ මුදල් අමාත්‍යාංශයේ පිළිබඳ පනතක් එනකොට හරි අපි බයෙන් බලන්නේ මොකද ඒ පනත ඇතුලේ ඩීල් එකක් තියෙනවා බාරගන්නකොට මේරටට බර වෙලා තිබුණ කඳු තුනක් පිළිබඳව ඔබතුමා කෝ ආර්ථිකය පිළිබඳව දූෂණ පිළිබඳව ඔබතුමා කතා කරමු මාතෘකාවක් වෙනත් තිබ්බා ගරු මංගල සමරේ ඇමතුමා දැන් ඔබතුමා දන්නවා දැන් ඔබතුමාලා ඒ හදපු කඳු නවත්තලා අලුත් ගමනක් යන්න තමයි ඔබතුමාලා බලයට පත් වුනේ එතකොට එහෙම බලයට පත් වුනාම ඔබතුමාලට බෑ ඒ කඳු ආයෙ ගොඩ ගන්න ඒ කඳු ගොඩ ගහලන්න ඔබතුමාලට සදාචාරාත්මක අයිතියක් නැහැ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට ජනවරම දුන්නේ ජනවාරි මාස 8 වෙනිදා ඒ සදා පාර්ලිමේන්තුවට විධායකයට බල කිය වග කියන නායකයාගේ අනුග්‍රහයෙන් මුදල් ඇමතිවරයා තවත් ඇමතිවරුන්ගේ අනුග්‍රහයෙන් රාජ්‍ය අනුග්‍රහයෙන් වෙච්ච විශාලම වංචාව තමයි මහ බැංකු වංචාව මුදල් ඇමතුමා ලංකා ඉතිහාසයේ වැඩිම වෙච්ච දේ ඔබතුමා දන්නවා මේ වංචාව පිළිබඳ අපි පැමිණිලි කරා අදුම ගානේ ගැන කතා කරන්නවත් අයිතියක් නැහැ මංගල සමර ඇමතුමා ඔබතුමාගේ හෘද සාක්ෂියට කතා කරන්න අපි මේ කියන දේ මම රටේ ජනාධිපතිතුමා ඉදිරියේ මේක කියන්නේ මේ අවනඩුව අපි කියන්නේ ඒ නිසා මේ 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 වැදුම් කර මංකොල්ලේ පිළිබඳව අපි අල්ලස් කොමිසමට පැමිණිලි කරා අපි CID එකට පැමිණිලි කරා මේ පැමිණිලි කරනකොට මොනවද කිව්වේ මේ පැමිණිලි කරනකොට මේ පැමිණිලි කරපු එකක්වත් විභාග කරේ නැහැ මෙයක් හැදෙව්වේ නැහැ අපි ජනාධිපතිතුමාට ස්තුතිවන්ත වෙනවා මේ පිළිබඳ කොමිසමක් පත් කරා ජනාධිපතිතුමා මේ පිළිබඳ අපි ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා අපි මාධ්‍ය හමුවලදී වුණත් අපි කිව්වා මේ පිළිබඳ සොයා බලන්න කොමිසමක් පත් කරා මේ කොමිසම පත් කරන්න කලින් අල්ලස් දූෂණ කොමිසමට පැමිණිලි කරනකොට පසුගියදා මුදල් අමාත්‍ය රවි කරුණානායක මැතිතුමාගේ විශ්වාසභංග යෝජනාවේ අතිගරු ජනාධිපතිතුමා මේ පාර්ලිමේන්තුවේ හිටියා මම සභාගත කරා නිවසක් බතුගත්ත කිවිසුමක් රවි කරුණානායක මැතිතුමා ඉන්න සුපිරි නිවස මාසකට ඩොලර් 10000යි මේක මාස 6කට කුලියට අරගෙන මාස 8කට දීර්ඝ කරා මේකට ගෙව්වේ අර්ජුන් ඇලෝසියස් මහත්තයාගේ සමාගමෙන් කියලා මම සභාගත කරා සභාගත කරාම නැගිටලා මගේ ළඟ තියෙනවා 2016 6 වෙනි මාසේ 26 වෙනිදා හැන්සාඩ් එක රවි කරුණානායක ඇමතුමා මට කියනවා බොරු කියන්නේ බා නඩු දානවා එතුමා මට කියනවා පුළුවන් නම් ගෙනල්ලා ඔප්පු කරන්න මේ කිවිසුම එතුමා කියනවා මට නඩු දානවා කියලා එතුමා ඉඳගත්තම අගමැතිතුමා නැගිටලා කියනවා කතානායකතුමාට මහින්ද ආනන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට බොරු කියනවාට වරප්‍රසාද කමිටුවට මාව යොමු කරන්න කියනවා මාව යොමු කරන්න කියනවා වරප්‍රසාද කමිටුවට අපි පාර්ලිමේන්තුවට බොරු කියනවායි කියලා මුලසනේ සභාපතිතුමනි මම ඊට පස්සේ මාස දෙකකට පස්සේ මේ ඔප්පුව පාර්ලිමේන්තුවේ සභාගත කරා මම කිව්වා මුදල් ඇමතිතුමාට අයත් සමාගමකට මිලියන 1650කට මේ නිවස මිලදී ගත්තයි කියලා එදත් මට කිව්වා මඩ ගහන්න බයි කො එළියට ගිහිල්ලා පුළුවන් නම් කියන්නේ කො මුදල් ඇමතිතුමා මම මාධ්‍ය හමුවක ගිහිල්ලා මම කිව්වා මට නඩු දැම්මේ නැහැ මුලසනේ සභාපතිතුමනි අපි මේක පාර්ලිමේන්තුවේ කියනකොට අපිට නඩු දානවා කියනවා මුදල් ඇමතිතුමා අගමැතිතුමා තර්ජනය කරනවා අපිට වරප්‍රසාද කමිටුවට ගෙනියන්න කියලා දැන් තමුන්හන්සේලා දැක්කා රටම බලාගෙන ඉඳදී ජනාධිපති කොමිසමට අනිකා මහත්මිය ඇවිල්ලා සාක්ෂිය දෙනවා
ඇමතිවරයාගේ බිරිඳ යනවා සුපිරි නිවස බලන්න බලන්න ගියාට පස්සේ එතනින් කෝල් එක ගන්න අර්ජුන් ඇලොසියස්ට එතුමා එතෙන්ට එනවා අර්ජුන් ඇලොසියස් කුලිය ගෙවනවා ඇමතිවරයාතුරු පවුල ඉන්නේ නිවසේ මුදල් ඇමතිවරයා බැඳුම් කර සිද්ධියට සම්බන්ධ ඇමතිවරයා අපි මේවා කිව්වා අපි කිව්වම මේවා පිළිගත්තේ නැහැ අද මේ කොමිසම ඉදිරියේ සියල්ල එළිදරව් වෙනවා දැන් ගරු අතිගරු ජනාධිපතිතුමනි ඊයේ කොමිසම කැඳෙව්වා මුදල් ඇමතිවරයාව හිටපු මුදල් ඇමතිවරයා එතුමා කිව්වා අද කැබිනට් මණ්ඩලයේ තියෙන නිසා එතුමාට එන්න වෙන්නේ නැහැ කියලා කොමිසම ඇහුවා එතුමගෙන් කවද දෙන්න පුළුවන් කියලා එතුමා ලියුමක් යවනවා අගෝස්තු 25 වෙනිදා මම කොමිසමට එන්නම් කියලා අපිට එහෙම ජනාධිපතිතුමනි කොමිසමකට ගියේ නැත්නම් අපි වල්ලා හිරේ දානවා දැන් කොමිසම අද රැස් වෙලා තීරණය කරා කොමිසම අද රැස් වෙලා තීරණය කරා හෙට වහාම හෙට වහාම හෙට වහාම විදේශ ඇමතිතුමා කොමිසම හැම ඉදිරියෙන් ඕනි කියලා මුලසනේ සභාපතිතුමනි රටේ විදේශ කටයුතු ඇමතිවරයා රටේ විදේශ කටයුතු ඇමතිවරයා මේ ගණදෙනුවට සම්බන්ධ වෙලා තියෙන්නේ මේ ගණදෙනුව වෙච්ච නිසා රටට වෙච්ච පාඩුව පොලි අනුපාතය ඉහළ ගියා මේ රටට වෙච්ච විනාශය මොනතරම් අපරාධයක්ද මේ අපි කියෝතා කර එකක් අතිගරු ජනාධිපතිතුමනි අපි ඔබතුමාට ඉදිරිපත් කරන්නම් බිලියන 131ක් ඇමතිවරු 10 දෙනෙකුට විරුද්ධව චෝදනා බිලියන 131ක් මංගල සමරේ ඇමතිතුමා ප්‍රාඩෝ වංචාව ශ්‍රී ලංකන් වංචාව වී වංචාව ඔබතුමාලට කියන්න 10 දෙනා අපි පැමිණිලි කරා බිලියන 131ක් තමුන්නාන්සර ඉතින් කොන්ත්‍රාත් හම්බු වෙනකොට ඉතින් කොන්ත්‍රාත්කාරෝ මේක ඇගහනට මට බාධා කරන්න නෑතු මට මේක කියන්න දෙන්න මම මුලස්සනේ සභාපතිතුමනි මේ කියලා තියෙන එක දෙයක් වැරදිනා මම මේ කියලා තියලා දෙන එකක් වැරදිනා කියන්න නවින්සන කැමතුවා කියන්න ඔබතුමාට අවස්ථාව දෙන්න මගේ වෙලාව ගන්න කියන්න ආ ඒ නිසා බිලියන 131000ක් බිලියන 131000ක් මිලියන සමා වෙන මිලියන 131000ක් බිලියන 131කට විරුද්ධව චෝදනා තියෙනවා ඒ නිසා අපි ඒවා පැත්තකට දාමු අපි ඒවා පැත්තකට දාමු ඒ නිසා මම අද කතා කරන්න ඕනේ උනේ මට මාව වරප්‍රසාද කමිටුවට යොමු කරන්න අගමැතිතුමා කතා නායකතුමාට නියෝග කරා මම මේ තොරතුරු ටික සභාගත කරාම මම මන්ත්‍රීවරයෙක් හැටියට මුලසනේ සභාපතිතුමනි දැන් එතකොට අපිට තියෙන කතා කරන අයිතිය මේ පාර්ලිමේන්තුවේ නැති කරනවා අපිට තර්ජනය කරනවා අපිට නිර්නාමික දුරකථන ඇමතුම් වෙනවා අපිට තර්ජනය කරනවා අපිට කතා කරලා නීතිපති දෙපාර්තමේන්තුවට කතා කරලා නඩු දාන්න කියලා නියෝගය වෙනවා මේවා කිව්වහම මේ සියල්ල වෙන්නේ අරලීක මන්දිරෙන් අපි ඒක වගකීමකින් කියනවා මුලසනේ සභාපතිතුමනි ඒ නිසා ගරු මංගල සමරේ ඇමතුමා වැරදි තියෙනවා නම් දාන්න ඒ චෝදනා කරන්න අපි ඒවා හොයන්න බලන්න ඒ පිළිබඳ අපි තර්ක කරන්නේ නැහැ අපි ඒ පිළිබඳ ප්‍රශ්නයක් නැහැ වැරදි නම් කවුරුත් වැරදි ඒ පිළිබඳ ගැටලු නැහැ හැබැයි වැරදි කිය කියා රටේ මුදල් ඇමතිවරයා ඒ විතරක්ද එතුමාගේ පාලන කාලය තුල ජනාධිපතිතුමනි හොයමුතුමාට වෙනම ගෙනත් දෙන්න ෆයිල් එකක් එතුමා පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරපු අනබනත් එතුමාගේ සමාගම එතුමාගේ දිනිය මුදල් ඇමතිවරයා හැටියට ඉඳද්දි දියණිය තාත්තට ලියනවා දෙන්න කියලා ගුදමක් රජයට අයිති දෙන ලොකම ගුදම තාත්තා දුවට අනුමත කරනවා ගුදම මුදල් ඇමතිවරයා හැටියට බොන්ඩඩ් වෙයාර්හවුස් එකක් ලංකා ඉතිහාසයේ කවද්ද ලොජිස්ටික් බිස්නස් එකක් කරන කෙනෙක් ෆයිනෑන්ස් මිනිස්ටර් කෙනෙක් වෙන්නේ රේගුව එන්නේ මුදල් ඇමතිවරයාට රේගුව තියද්දි රේගුව සම්බන්ධ ව්‍යාපාරිකයෙක් රටේ මුදල් ඇමති කරන්න කවද්ද ජනාධිපතිතුමා මොනවා වුණත් ඒ විශේෂ ඉවත් කර අපි අවුරුදු දෙකක් කර ගිහිල්ලා අපි මේ පිළිබඳ ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට තව විනාඩි දෙකක් තියෙනවා ඒ නිසා අපි කියන්නේ මේක ඊටාම බරපතල තත්ත්වයක් මේ වෙනකොට මේක හරිනම් මේ වෙනකොට හිටපු මුදල් ඇමතිවරයා වර්තමාන විදේශ කටයුතු ඇමතිවරයා හරිනම් මේ වෙනකොට ඉල්ලා අස්වෙන්න ඕනේ හරිනම් ඉල්ලා අස්වෙන්න ඕනේ ඒක තමයි යථාර්ථේ හරිනම් ඉල්ලා අස්වෙන්න ඕනේ මේ වෙනකොට ඒ විතරක් නෙවෙයි දැන් හිටානින්ද වෙනකොට මේ කොමිසමේ සාක්ෂි අනුව තව ආණ්ඩුවේ ඉහළ ලොක්කෝ මේ කොමිසම හමුවට එන්න සිද්ධ වෙනවා මේ බැඳුම් කර සල්ලි වලින් බැඳුම් කළ සල්ලි අරගෙන 2018න් පස්සේ මේවා ගහලා දැන් මේවා ගහලා මේවා බෙදපු කට්ටිය ඒ සියල්ල ඇලුවමින් පවතිනවා දැන් මේවා වහගන්න පත්‍රයක් හදන්නලා තියෙනවා බැඳුම් කර පත්‍රේ මොකද යුග ජන යුගය පත්‍රේ නම ජන යුගය කියලා පත්‍රයක් හදලා තියෙනවා පත්‍රේ හදලා මුලස්සනේ සභාපතිතුමනි ඒ පත්‍රේ හදලා මොකද්ද කියන්නේ මොකද්ද පොයින්ට් ඕඩර් පත්‍රේ හදලා කියන්නේ එකෙන් පොයින්ට් ඕඩර් ඕඩර් ප්ලීස් ඔබතුමා ඉන්න පොයින්ට් ඕඩර් එකක් දෙනවා ගරු සභාපතිතුමනි බොහොම සන්තෝෂයි මේ කතාව අහන්න ලැබීම ගැන ජනවාරි ගරු සභාපතිතුමනි මේ මොකද්ද ඔබතුමා පොයින්ට් ඕඩර් එක රෙදි අන්තකරද මේ කතා කරන්නේ ඇමති කාලේ ඒගොල්ලෝ ඇමති වෙලා හිටියා එදා කතා කරන්නේ අපි ජනවාරි අතරනේ කරුණාකරලා ඔබතුමා වාඩි වෙන්න කරුණාකරලා වාඩි වෙන්න ඔබතුමා කරුණාකරලා වාඩි වෙන්න
ඔබතුමා කතා කරන්න බොහොම ස්තුතියි මුලස්සනේ සභාපතිතුමනි පාත් මුලස්සනේ සභාපතිතුමනි මුලස්සනේ සභාපතිතුමනි මම කියාගෙන ආවේ මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට බීලා එන්න බෑ පාර්ලිමේන්තුවට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට බීලා එන්න බෑ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට ඌරෝ වෙඩි තියන්න බෑ හරි ඒ නිසා මේ ඌරංගේ තත්තර මන්ත්‍රීවරු පත් වෙනවට මට කරන්න දෙයක් නැහැ ඒ නිසා මුලස්සනේ සභාපතිතුමනි මම කියාගෙන ආවේ හැමදාම හැමදාම මන්ත්‍රීවරයෙකුට දෙයක් කියන්න අයිතියක් තියෙනවා ඒ නිසා මුලස්සනේ සභාපතිතුමනි මේ මේ වෙච්ච වංචාව පිළිබඳ මේ වෙච්ච වංචාව පිළිබඳ හරිනම් මේ වෙනකොට මුලස්සනේ අපතිවරයා විදේශ අමාත්‍යවරයා ඉල්ලා අස්වේ යුතුයි එතුමා ඉල්ලා අස්වේ යුතුයි හරිනම් ඒ නිසා මේක මේක තේරෙන්නේ නැති ඒ නිසා විදේශ අමාත්‍යතුගෙන් පඩිගත්ත හෙන්චයියෝ මාසයකට ලක්ෂ භාග පඩිගත්ත හෙන්චයියෝ අවසාන කරලා මුදල් අමාත්‍යංශයේ සල්ලි වලින් පඩිගත්ත මිනිස්සු අද මෙතන කතා කරනවා මුදල් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මුදල් අමාත්‍යංශයේ පඩි දෙන්න පුළුවන් මංගල සමර රැමතුමා කවදාවත් ගෞරවනීය අමාත්‍යවරයෙක් ඒ වගේ දේවල් කරන්නේ නැහැ අමාත්‍යවරු පඩි ගෙවලා තියාගත්තා තමන්ගේ කුණු හොද ගන්න දැන් කුණු හොද ගන්න දැක්කම කතා කරාම කෑ ගහනවා දැන් මේතර ඉන්නවා ගෞරවනීය එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරු කවුරුත් කතා කරන්නේ නැහැ ඒක පිළිගන්නවා ඒ ගෞරවනීය අමාත්‍යවරු පිළිගන්නවා කතා කරන්නේ නැහැ ඔබතුමා අවසන් කරන්න හොඳයි අවසන් කරන සභාපතිතුමනි ඒ නිසා ඒ විතරක් නෙවෙයි ලොතරැය්‍ය මේව සියල්ල කතා කරොත් අපිට වෙලා නැහැ ඒ අනිත්‍යව සියල්ල අපි පැත්තකට දාමු ඒ නිසා ජනාධිපතිතුමත් මේක ඉන්න නිසා ජනාධිපතිතුමනි දැන් මේ කොමිසම පත් කළා මාස 6යි ඔබතුමා තව මාස 3ක් දීර්ඝ කරා ඒ නිසා මේ කොමිසමේ අවශ්‍ය සියලු තොරතුරු ලැබිලා තියෙනවා කෝප් කමිටු වාර්තා දෙකක් තියෙනවා විගණක ආධිපතිතුම ඇවිල්ලා අමුවෙන්ම සාක්ෂිය දීලා ගියා ඒ වගේම ෆෑන් ඒෂියා බැංකුවේ නිලධාරි මහ බැංකුවේ නිලධාරි අවශ්‍ය සියලු සාක්ෂි මේකට දීලා තියෙනවා ඒ නිසා මුලස්සනේ සභාපතිතුමනි ආයේ මේිට වැඩි දෙයක් කතා කරන්න දෙයක් නැහැ ඒ විතරක් නෙවෙයි සාක්ෂි කරුවන්ට බලපෑම් කරනවා ඔවුන් ජනාධිපති කොමිසමට ඇවිල්ලා කියනවා ඒ වගේම දුරකථන ඇමතුම් එනිකා මහත්මියට ඒ අස්සම් කරපු කිවිසුම් කපල පුච්චලා දාන්න කියලා අර්ජුන් ඇලොසියස් මහත්තයා කියපු දේ අපි ඒ කිව්වා අපි දැක්කා දැන් මේ වගේ බලපෑම් කරන නමුත් සියලු සාක්ෂි ලැබිලා ඉවරයි ඒ නිසා ඔබතුමාලා අපිට ඕනේ චෝදනාවක් කියලා කෑ ගහන්න කමක් නැහැ අපිට ප්‍රශ්නයක් නැහැ ඕනේ චෝදනාවක් කියන්න අපිට දැන් අවුරුදු දෙකහමාරක් අපිට චෝදනා එල්ල කරලා මහින්දානන්ද අලුත්ගම කියලා හොරු කියලා නඩු දාලා අපිට පත්‍ර පිටු ගාලා දාලා අන්තිමට අධිකරණේ නඩු දැම්මා නඩු දාලා නීතිපතිට යොමු කරා මොකද්ද මට තියෙන චෝදනාව රුපියල් ලක්ෂ 10ක් වෘත්තීය සමිතියෙන් මම සල්ලි ගත්තා කියලා දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉඩමක මම කාර්යාලයක් තියෙනවා කියලා මම ගෙනම්න මම කොහෙවත් නැති කැරම් බෝඩ් එකකට මම සම්බන්ධයි කියලා ඒ නිසා මුලස්සනේ සභාපතිතුමනි මහින්දානන්ද අලුත්ගමගේ කවුද කියලා දන්නවා ඌරු අලුත්ගමගේ කවුද කියලා දන්නවා ඒ නිසා ඒක නම් මම කතා කරන්න යන්නේ නැහැ අවසන් කරන්න මුලස්සනේ සභාපතිතුමනි අවසාන වශයෙන් මෙවැනි දේ අපි 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 කියන්නේ සාධාරණයක් මංගල සමර රැමතුමා ඔබතුමාට අපි ගරු කරනවා ඒ නිසා අපි කියන්නේ මෙවැනි දේවල් මෙවැනි අවාසනාවන්ත සිද්ධි සිදු වුණා ඒක හොඳ නැහැ ඒ නිසා දැන් කොමිසම පත් වෙලා තියෙනවා පරීක්ෂණ පැවැත්වෙනවා ඒ නිසා මේවට විරුද්ධ ආණ්ඩුව කඩිනමින් කටයුතු කරන්න ඒකන ගෞරවණීයලිම කරගන්න මම නිඩ වෙනවා බොහොම ස්තුතියි